ජනාධිපතිවරණය සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය අද උදැසන නිකුත් කෙරුණා. ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන අතර අපමුදල් තැන්පත් කිරීම අද පෙරවරුවේ සිටම ආරම්භ කෙරුණා. මේ සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අද දිනේ සිට අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා අපමුදල් බාර ගන්නවා මැතිවරණ මහලිකම් කාර්යාලයේ මුදල් අංශයේදී. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් සඳහා අපමුදල් රුපියල් 50,000යි. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙක් සඳහා අපමුදල් රුපියල් 75,000ක් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපති වෙන පන්තේ සඳහන් වෙන්නේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරන දිනයේ සිට දින 16ත් 21ත් අතර නාම යෝජනා බාර ගැනීමේ දිනයත් ඉදින සිට සති 4ත් 6ත් අතර ඡන්ද විමසීමේ දිනයත් ඒ අනුව ලබාගත හැකි උපරිම කාර්ය ලබා ගන්න තමයි අපි අද මේ ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කළේ. මැතිවරණ කොමිසම් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1981 අංක 15 දන්න ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පන්තිත් තියෙන විධිවිධාන වලට පමණයි. ඒ හැර වෙනත් කිසිවෙකුගේ බලපෑමකට හෝ වෙනත් කිසිවකට මැතිවරණ කොමිසම් සභාව හිස නමන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. අද දිනේ සිට මැතිවරණ පන්තේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන විධිවිධාන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂයක් හෝ එවැනි අයෙක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සහ ඒ වගේම මැතිවරණ පනතේ සඳහන් වෙන නීති විරෝධී ක්‍රියාවන් කිසිවක් සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ සඳහා මැතිවරණ කොමිසම් සභාව නියමයන් නියෝග සහ උපමාන නිකුත් කිරීමක් සිදු කරනවා. අපි ඒවත් කඩිනමින් නිකුත් කිරීමට අදහස් කරනවා. ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අපතන්පත් කළ පළමු අපේක්ෂකයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. අතාල අපමුදල් තැන්පත් කිරීම වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් විසින් සිදු කළා. අපි පැමිණුණේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් අපතන්පත් කිරීමට ආවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාර්යයෙන්ම ඡන්ද නිවේදනයක් දෙනවා. ඩිපොසිට් එකද ගෙවලා දින්නේ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතාද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මේ වන විට අපමුදල් තැන්පත් කර තිබෙනවා. ගිය සැරේත් මම ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණා. මෙවරත් ස්වාධීන අපේක්ෂක හැටියට නාම යෝජනා බාර දෙන්නට මුදල් තැන්පත් කරා. ජනසිත පෙරමුණේ නායක පූජ්‍ය බත්‍රමුල්ලේ සීල්රත්න හිමියන්ද අපමුදල් තැන්පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණියත් ඒ සඳහා අවශ්‍ය මුදල් රැගෙන වී තිබුණේ නැහැ. නොවැළැක්කේ හේතුවක් මත අද අපමුදල් බදින්න බැරි වුණා. මොකද මගේ මුදල් පසුම්බිය බත්‍රමුල්ලේ දාලා ඇවිල්ලා. ඒ නිසා සමුදා පැමිණිලා අපමුදල් බදිනවා මෙවර ජනාධිපති මැතිවරණේ. එමින්ම හිටිහමිලාගේ දොන් ඖෂධ ලක්මල් අනිල් හේරත් මහතා, අභිනව නිමල් පෙරමුණින් සහ SP ලේනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන්ද අද අපමුදල් තැන්පත් කර තිබුණා. මේ අතර අද දිනේ සිට මැතිවරණයට අදාළ සියලු තැපල් කටයුතු ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපල්පති රාජිත කේ රණසිංහ මහතා පවසනවා. සියලු රාජකාරී කටයුතු මැතිවරණයට අදාළව අද දිනේ සිට ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පළවෙනි චක්‍රලේඛය තැපැල් දෙපාර්තමේන්තුව විසින් මේ මොහොතේ සියලුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්ට, ඒ වගේම ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ට සහ පළාත්බද නියෝජ්‍ය තැපැල්පතිවරුන්ට නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ලංකාවේ පිහිටි තැපැල් කාර්යාල 653කින් සහ උපතපල් කාර්යාල 3335කින් මැතිවරණ ලියකියවිලි අඩංගු ලිපි බාර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. මැතිවරණට අදාළව නිල ඡන්ද දැන්වීම පත්‍රිකා සෑම නිවසටම බෙදා හැරීමේ කටයුත්තත් තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා. ඒ සදහස් තැපැල් බෙදීම් කාර්ය මණ්ඩලය 8000ක් පමණ යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.